සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත අයවැය දෙවන වර කියවීමේ ඡන්දය පස්වරුවේ මහින්ද රාජපක්ෂ ඇතුළු 49 කට රෙහි පෙත්සම ඉල්ලාස් කරගනි මාලවේ කොටුව සැහැල්ලු දුම්රිය ගිවිසුමට අත්සන් තැබේ හෙරොයින් සමග 19 දෙනෙක් කම්පාරේදී අත්අඩංගුවට ඉන්දියාව මහමැතිවරණයකට සූදානම් අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය පස්වනදායි. එදින සිට අද දක්වා විවාදයේ පැවැත්වීමෙන් අනතුරුව මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වෙත්තේ පස්වරු 5ට පමණයි. අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙට ආරම්භ වෙනවා. ඒ අප්‍රේල් 5 වනදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව එදින අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අද පාර්ලිමේන්තුවේ තොරතුරු ගෙනෙන්නේ දනුෂ්ක බණ්ඩාර. ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගුරු උපදේශක සේවාව ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවට ප්‍රශ්නයක් මතු කළා. ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ගුරු උපදේශක සේවාවක් ස්ථාපිත කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔවුන් සඳහා වැටුප් පරිමාවක් ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ කළා. 2018 වසරේ නොවැම්බර් මාස 14 15 16 යන දිනවල සභාගර්භය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හා ඒ අවස්ථාවන්හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ සොයාබලා වාර්තා කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින් 2019 වර්ෂයේ පෙබරවාරි මාස 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතු බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා යෝජනා කළා. අද දිනේ විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ විදුලි බිල කිසිසේත් වැඩි කිරීමට කටයුතු නොකරන බවත් විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඉන් අනතුරුව විවාදයට එක්වීමින් අදහස් දැක්වූ අමාත්‍ය රවී ෆකීම් මහතා ප්‍රකාශ කළේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවනි වැඩසටහන් මේ අයවැය තුලින් බලගන්වා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටමම සමු ගන්නවා. ස්තුතියි දනුෂ්ක ඒ පිළිබඳව තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. මාලවේ කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය කිවිසුමට අත්සන් තැබුණා. ඒ මුදල් අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ජයිකා ආයතනය අතරයි මෙම ගිවිසුමට අත්සන් තැබුණේ. ඇමරිකා ඩොලර් මිලියන 1850ක ණය ආධාර මේ සඳහා ජයිකා ආයතනය මගින් ලබා දීමට නියමිතයි. මාර්ග තදබදයට විසඳුමක් ලෙසයි සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකෙරෙන්නේ. 2024 වන විට මෙහි ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු මාලවේ සිට කොටුව දක්වා විනාඩි 32කින් ගමන් කිරීමට හැකිවනු බවට විශ්වාස කෙරෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරයේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් පසුගිය කාලයේ ගොනු කළ රීට් පෙත්සම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පෙත්සම් කරුවන් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මෙම රීට් පෙත්සමෙන් නැති සහන මෙවන විට ලැබී ඇති බැවින් පෙත්සම ඉල්ලාස් කර ගන්නා බව පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අභියාචනා අධිකරණයට දැනුම් දුන්නා. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම දුහරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනා අධිකරණයේ පසුගිය දෙසැම්බර් මාස 3 වෙනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ අතර එම නියෝගයේ අභියෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු ගොනු කළ අභියාචනා පෙත්සමද ඉල්ලාස් කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා. මෙම පෙත්සම ගොනු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනෙකු විසිනුයි. සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දෙමින් රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන ලබා දීම පොළොන්නරුවේදී සිදු කෙරුණා. පසුගිය කාලයේ පුරා ඇති වූ කාලගුණ විපර්යාස සහ වෙළඳපළ තත්ත්වයේ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ගැටළු වලට මුහුණ දීමට සිදු වුණා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඔවුන්ට සහන සැලසමින් රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන ලබා දීම සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වන කාර්යාලයක්ද විවෘත කෙරුණා. තමන්ට පහසුකම් සැලසීම පිළිබඳ විමෝල් හිමියන් සිය ස්තුතිය පළ කළේ මේ ආකාරයෙන්.
අගමැතිතුමාගෙන් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගන්න කියලා කොළඹ ගිහිල්ලා අපි කර්සල් සිල්ලාමැතිතුමා කොළඹගේ මැතිතුමත් එක්ක එකතු වෙලා අධිකාරී ජනාධිපතිතුමාගේ අවසන් මැදිහත් වීමෙන් තමයි අද දවසේ අපිට මේ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන් වුණේ. මේක දීමෝල් හිමියෝන්ට විතරක් නෙමෙයි මේ රටේ සමස්ත පාරිභෝගිකයන්ට 18 ලක්ෂයකට අධික ගොවියොන්ට රජයේ විසින් ලබා දුන්නු මහඟු විසඳුමක්. ගොවියෝ දීමෝල් හිමියෝ පාරිභෝගිකයෝ වෙනුවෙන් රජයක් ගත්ත හොඳම තීන්දුව තමයි අද මේ ගත්ත කියලා මට කියන්න පුළුවන්. මෝල් සංගමයේ සභාපති ඇතුළු මේ ලේකම්ලා එකතු වෙලා තමයි අපිට මේ සහනය ලැබලා දුන්නා. මේ අතරේ මේ අපි හර්ෂන් ඇමෙතුමයි, විනාලක ඇමෙතුමයි මේකට සම්බන්ධ වෙලා අපි මෝල් ඉජදම් මේ වැඩ පටන් ගන්න තරමට දැනට අපි මෙතනට ගෙනවලා දෙනවා. ඒකට මම බොහොම ස්තුති කරනවා. උතුරු පළාත තුල ගොවි ජනතාවගෙන් සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරනවා. මෙවන විටත් වී මෙට්‍රික් ටොන් 350කට වැඩි ප්‍රමාණයක් මිලදීගෙන ඇති බව උතුරු පළාත වී අලෙවි මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ සාන්ත කුමාර මහතා පවසනවා. උතුරු පළාත තුල සාර්ථක වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙනවා. ඒ අනුව රජයේ සහතික මිල යටතේ වී අස්වනු ගබඩා වෙත ලබා දීමට උතුරු පළාත් ගොවි ජනතාව කටයුතු කරනවා. උතුරු පළාතේ සියලු වී ගබඩා විවෘත කර ඇති බවයි වීඅලෙවි මණ්ඩලය පවසන්නේ. කිල්නොච්චි මුලතිව වවුනෑය කියන දිස්ත්‍රික්ක තුනේ මේවට ගබඩා විවෘත කළා වී මිලදී ගැනීමත් සිදු කර තිබෙනවා. වී මෙට්‍රික් ටන් 350ක ප්‍රමාණයක් අද දිනේ වෙනකොට මිලදීගෙන තිබෙනවා. ඒ අනුව නාඩු රුපියල් 38ක් සම්බා 41ක් කියන රජයේ සහතික මිල යටතේ ගොවීන්ට වීතොග රජයේ ගබඩා වලට ලබා දෙන්න පුළුවන්. බොහෝ ගොවියන් රජයේ සහතික මිල යටතේ වීතොග අලෙවි කිරීමට උනන්දුවක් දක්වන බව පෙනී යනවා. සම්භාවී කිලෝවක් රුපියල් 41කට හා නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38කට මිලදී ගැනෙනවා. තම අස්වනු ගැටලුවකින් තොරව අලෙවි කිරීමට පහසුකම් ලබා දීම පිළිබඳ ගොවි ජනතාව රජයට සිය ස්තුතිය පළ කරනවා. වවුනියාවේ ස්ටෝර් ඔක්කම අරලා තියෙනවා. රජේ වී ගන්නවට අපි ගොඩක් ස්තුතියි කරනවා. මේ අතර ලබන යල කන්නේ සිට වී කිලෝවක් සඳහා ගොවි ජනතාවට ලබා දෙන සහතික මිල ඉහළ දැමිය යුතු බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඊළඟ යලේ ඉඳලා හරි අපි වී වල මිල වැඩි වීමක් සිදු කර යුතුයම තියෙනවා. මොකද ගොවියට සාධාරණ වෙන්න ඕනේ. එතකොට හාල් මිලටත් දැන් අපි ක්‍රමවේදයේ හදලා තියෙන නිසා රුපියල් 80ට වැඩිය පොඩ්ඩක් වැඩි වෙයි. හැබැයි මේ ක්‍රමවේදයේ ගියොත් අපිට කන්නෙන් කන්න හෝ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වීමක් කරන්න පුළුවන්. එතකොට ගොවියටත් ඒ වාසිය ලැබෙනවා, පාරිභෝගිකයටත් ඒ වාසිය ලැබෙන විදිහේ ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. කාට හරි වී ගැනීමේ ගබඩාවට දුරේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ළඟම තියෙන පුද්ගලිකාංශයේ ගබඩාවක් කුලියට අරන් එතනට නිලධාරීන් යොදලා වී මිලදී ගැනීමට අපි සූදානම්. කැබිනට් මණ්ඩලයේ මිලියන 5000ක් මේ සම්බන්ධයෙන් අනුමත කරලා දීලා තියෙනවා. ඒ මුදල ප්‍රමාණවත් මදි නම් අගමැතිතුමා කිව්වා තවත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නම් කියලා. 114 තිතමනේ හිටින විදියට වියලලා වීයලි මණ්ඩලයේ ගබඩාවකට ගෙනලා දෙන්න කොහේ හරි ගබඩාවක වී ගන්නෙ නැහැ කිව්වොත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා අපි මේකට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්. සියවස් සමරූ බාලදක්ෂ ජම්බෝරියේ පදක්කම එළිදැක්වීම හා පැළඳවීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් VP ඉන්දික ප්‍රසන්න මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරලෙන්සුව පැළඳවීම මෙහිදී සිදු කෙරුණා. සියවස් සමරු ජම්බෝරි ලාංඡනයද අග්‍රාමාත්‍යවරයා වෙත පැළඳ වූයේ මාතර දිසා බාලදක්ෂ සංගමේ උපදේශක සියවස් සමරු ජම්බෝරියේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතායි. මාතර දිසා බාලදක්ෂ සංගමේ ලේකම් ජනිත රාමවික්‍රම මහතාද එම අවස්ථාවට එක් වුණා. Facebook පිටුව හා YouTube චැනලය ආරම්භ කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මාතර බාලදක්ෂ ලොග් පොතෙහි සමරු සටහනක් තැබීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. අකිල විරාජ් කාර්යවසම් සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම කළුතර බණ්ඩාරගම ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. ඒ රාජිත සේනරත්න හා රවී කරුණානායක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම උයන්වත්ත ප්‍රදේශයේ නවීන පහසුකම් සහිතව මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරනවා. මේ සඳහා වැයකිරන මුදල ඇමරිකා ඩොලර් මිලියන 10ක්. එක්සත් රාජධානියේ ෆ්ලෙක්සිකියා ලංකා සමාගමේ මැදිහත් වීමනුයි මෙම කර්මාන්ත ශාලාව ඉදිකෙරෙන්නේ. වෛද්‍ය උපකරණ සැලසුම් කිරීම හා නිෂ්පාදනය සම්බන්ධයෙන් වසර 30කට අධික අත්දැකීම් මෙම සමාගම සතුයි. මේ තුලින් සේවකයන් 600 දෙනෙකුට පමණ ඍජු රැකියා අවස්ථා උදා වෙනවා. Now by manufacturing those things we have the government have saved another
औषध निष्पादने तुलिन रजयट रुपयाल बिलियन हतक इतिरियक लबाकन हेकिवना वसरकट रुपयाल बिलियन 15कट वडा मुदलक इतिरि करगन्न एकेन हेकियाव लबेनवा मेतुलिन पसुगे वसरे जनतावट लबुनु प्रतिलाभ रुपयाल बिलियन 4.4 अपि औषध निष्पादने तवत वेडी करनो नम अपट तवत प्रतिलाभ लबागत हेकि अमेरिका वहा इंग्लंतयन रटवल औषध वर्गे नामेट प्रमुखत्वे लबा देद्दी अपि वगे देवनु वेमिन पवतेन रटवल वेलिंद नामे पसु पसई यान्ने Why for this third world developing country cannot follow that model? We are keen to make Sri Lanka අපි වඩාත් උනන්දු වෙන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වෛද්‍ය උපකරණ අපනයන කිරීමටයි. ඒ වගේම මේ නිෂ්පාදන තාක්ෂණයෙන් වැඩි දියුණු කිරීමටත් ශ්‍රී ලංකාවට එමගින් ආර්ථික වාසිය රසක් අත්කර ගැනීමට අපි කටයුතු කරනවා. මෙය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකා රජයට අපි ලබා දෙනවා. To make this vision a reality. හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුත්කලෙන් 19 දිනක අම්පාරේදී අතඩංගුවට ගෙන තිබෙනවා. උහන පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. අම්පාර ප්‍රදේශයේට හෙරොයින් බෙදා හරින ප්‍රධාන සැකකරුද මේ අතර වන බව පොලිසිය පවසනවා. ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 16ක් අතනඟුවට ගෙනුණා. අනෙක් සැකකරුවන් 18 දෙනා ළඟ හෙරොයින් මිලිග්‍රෑම් 50 බැගින් තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. මෙම සැකකරුවන් සමග මෝටර් රථයක්ද අතනඟුවට ගෙන තිබෙනවා. ප්‍රධාන සැකකරුට ඊසි ක්‍රෑෂ් ක්‍රමයට මුදල් ලැබීමෙන් පසු ඔහු මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කර ඇති බවටයි හෙළිවැත්තේ. සැකකරුවන්ගෙන් මේවන විටත් ප්‍රශ්න කරමින් සිටින අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බේඩිකොළ කිලෝග්‍රෑම් 706ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු නාවික හමුදාව මගින් අතරංගුවට ගෙන තිබෙනවා. මන්නාරම ඌරුමලේ මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව සෝදිසි කිරීමකදී මෙම බේඩිකොළ තොගය අතරංගුවට ගෙනුණා. බේඩිකොළ සහිත පාර්සල් 15ක් සමග නාවික හමුදාව මොවුන් අතරංගුවට ගත්තා. වැඩිදුර සෝදිසි කිරීමවලදී මන්නාරම වැලිපර 4ේදී තවත් බේඩිකොළ සහිත පාර්සල් 3ක් සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව කළ සෝදිසි කිරීමවලදී බේඩිකොළ කිලෝග්‍රෑම් 706.32 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. ඒවා ඩිංගි යාත්‍රා මගින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට විශ්වාස කරනවා. සැකකරුවන් මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි කරුවන්. මේ අතර ඩෙල්ෆ් දූපත ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කළ සෝදිසියකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කිලෝග්‍රෑම් 39.8 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. මෙම වසරේ ගත වූ කෙටි කාලය තුල පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී තොග කිලෝග්‍රෑම් 2652.27 ක ප්‍රමාණයක් අතරංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසනවා. පක්ෂපාත නොබලා ජනතාව වෙනුවෙන් සහන ලබා දීමට රජය පියවරගෙන ඇති බව අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසනවා. සමුදිය දෙන්නේ හොඳම හොයලා බලලා පක්ෂය බලවන්නේ නැති බැරි කම් බලලා. එතන තමුන්නාසලගේ ඒ කඩේතු අපි පුළුවන් උපරිම ආකාරයේදී රජය මැදිහත් වීමේ කරලා පුළුවන් කඩේතු ටික අපි කරන්න කටයුතු කරනවා කියන එක නිවිතිකල වදකල ප්‍රජාශාලාවල විරුද්ධ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මේ සඳහා වෙන් කළ මුදල රුපියල් ලක්ෂ 17ක්. යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ විශේෂ වැඩසටහන යටතේ මෙම කටයුතු සිදු කෙරුණේ. නොචියාගම හල්මිල් කුලම වැව සංවර්ධනය කරනවා. ඒ සමග තවත් තොරතුරු සංවර්ධන පුවත් තුලින් නොච්චියාගම හල්මිල්ල කුලම වැව සංවර්ධනය කෙරෙන්නේ ගම්පෙරළිය වැඩසටහන යටතේයි. මෙම වැවෙන් අක්කර 1500කට දියවර සැපයෙනවා. 3000කට අධික පිරිසකට පානීය ජලය සැපයෙන්නේද මෙම වැවෙන්. වැව ජලජ ශාකවලින් පිරී ඇති බැවින් එය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 10ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. මේක කිසිම කෙනෙකුට කිව්වට අපිට කරලා දුන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමාටත් ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාටත් අවංක ආදෘෂ්ටිත පුද කරනවා. ගම්පෙරළිය වාගේ වැඩසටහනක් අපේ මේ කැලෑබද ගම්මාන වලට ආවහම අපිට ඒක ලොකු ශක්තියක්. මේ ජපන් ජබරෙන් සම වැව හුඟක් ජරා ජීර්ණ වෙලා තියෙන්නේ. ලක්ෂ 10ක් අපේ වැව සම්වර්ධනය කිරීමට වැව සුද්ධ කිරීමට ලබලා දුන්නා. හඟුරන්කිත කලාපයේ පාසල් කිහිපයකම නව ගොඩනැගිලි ඉදිකෙරමින් පවතිනවා. මේ යටතේ මුල්ලොය දෙමළ මහාවිද්‍යාලයේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල අමාත්‍ය පළනි දිගම්බරන් මහතා අතින් විවෘත කෙරුණා. ඒ සඳහා රුපියල් ලක්ෂ 45ක් පමණ වැය කර තිබෙනවා.
පැල්මඩුල්ල සන්නස්ගම හා හේන්යාය ගම් යා කරමින් නව පාලම ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 3ක් පමණ වෙනවා. ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන ලබා දෙනවා. අමාත්‍ය සාගර රත්නායක මහතා දෙනියාය නව රෝහල ඉදිකරන භූමිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්ුණා. ඉදිකිරීම කටයුතු කඩිනම් කරන ලෙසයි එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. දෙනියාය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නවීන පහසුකම් සහිත මූලික රෝහල සඳහා හැන්ෆර්ඩ් වතුයාය ප්‍රදේශයේ ඉඩමක් තෝරාගෙන තිබෙනවා. අමාත්‍ය සාගර රත්නායක මහතා එම ප්‍රදේශයට ගොස් අදාළ කටයුතු සොයා බැලුවා. මෙම රෝහල පරිසර හිතකාමී ලෙස ඉදිකිරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේ. හෘද රෝග ඒකකයක් සහ ඇඳන් 600කින් යුක්තව සියලු පහසුකම් සහිතවයි රෝහල ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ. දෙනියාය හිනිදුම මොරවක කොටපොළ අකුරැස් ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට මේ තුලින් පහසුකම් සැලසෙනවා. ලෝකයේ ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටිය ලෙස ඉතිහාසයට එක් වූ ITN බෑන්ඩ් ද බෑන්ඩ් තරගාවලියේ තූර්ය වාදන කණ්ඩායමේ හොඳම නායිකාව ලෙස තේරීපත් වුණේ කුරුණෑගල බාලිකා විද්‍යාලයේ මනුලි පවන්‍යා ශිෂ්‍යාවයි. ඇය පිළිගැනීමේ උත්සවයක් කුරුණෑගල මලියදේවික බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණා. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයේ එක්වයි බෑන්ඩ් ද බෑන්ඩ් තරකවලී සංවිධාන කළේ. එහි අවසන් මහා තරකය උත්කර්ෂවත් ලෙස සුගතදාස ග්‍රහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණා. එහිදී තූර්ය වාදන කණ්ඩායමේ හොඳම තූර්ය වාදන නායිකාව ලෙස සම්මාන හිමි කරගත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ මනුලි පවන්‍යා පිළිගැනීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. විදුහල්පතිනි සෝමා රත්නායක මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය එම අවස්ථාවට එක් වුණා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. ජාත්‍යන්තර බෞද්ධ හා ගන්ධාර ශිෂ්ටාචාරය මෙන්ම ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සංස්කෘතික සබැඳියාව පිළිබඳ සම්මන්ත්‍රණයක් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය එක්වයි එය සංවිධාන කළේ. මෙහි මුලසුන දැරුවේ කෝට්ටේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේයි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් TM ජයසිරි විජේනාත් තෙන්නකෝන් මහතා රාජකාරී ආරම්භ කිරීම වෙලිකඩ බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණා. 13 වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙසයි ඒ මහතා පත් කෙරුණේ. සේවක ගැටළු විසඳීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව ඒ මහතා මෙහිදී සඳහන් කළා. බලංගොඩ නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් නිදිකරන චෛත්‍යයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පූජ්‍ය මුල්ලේගම විමලානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සිදු කෙරෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර ඉන්ද්‍රසිරි විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේ විවෘත කිරීම ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමණී චර්සුවන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආචාර්ය පූජ්‍ය හුණුපලගම වජිර ස්වාමින් වහන්සේගේ ඉල්ලීම මත තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන් මෙය ඉදිකෙරුණා. ලෝක ග්ලූකෝමා සතිය වෙනුවෙන් මාධ්‍ය සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා අක්ෂි රෝහලේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයයි මෙය සංවිධාන කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජයසිංහ මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කණ්ඩායම සමග පැවති වාර්ෂික සුහද දෙදින ක්‍රිකට් තරගයේ පළමුවෙනිමේ ජය හිමි කර ගැනීමට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වුණා. පානදුර රාජකීය විද්‍යාලය සමග පැවති හරිත මහා සටනේ ජය ලබා ගත්තේ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයයි. ශාන්ත අන්තෝනි විද්‍යාලීය ක්‍රීඩාපිටියේ පැවති 102 වන වාර්ෂික සුහද ක්‍රිකට් තරගයේ කාසියේ වාසය දිනා පළමුව පන්දුර පහර දීමට එම විද්‍යාලීය කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටිර පිවිසි ශාන්ත අන්තෝනි විද්‍යාලීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩලු 8ක් දැවි ලකුණු 298ක් ලබා සිටියේදී ඉනිම අත්හිට වූවා. ත්‍රිත්ව විදුහල් කණ්ඩායමට පළමු ඉනිමේදී සියලු දෙනා දැවි ලබාගත හැකි වුණේ ලකුණු 173ක් පමණයි. ලකුණු 125ක් පිටුපසින් සිටමින් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ත්‍රිත්ව විදුහල් කණ්ඩායම යලිත් පිටියට පිවිසියා. එහෙත් වර්ෂාව හේතුවෙන් ඔවුන්ට එම ඉනිම ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ. තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
පානදුර රාජකීය විද්‍යාලය සහ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය අතර පැවති 23 වන හරිත මහා සටන ක්‍රිකට් තරගය මොරටුවද සොයිසා ක්‍රීඩා පිටියේදී පැවතුණා. තරගයේ කාසියේ වාසය දිනෝ පානදුර රාජකීය විද්‍යාලය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටින පිරිස ශාන්ත ජෝන් විද්‍යාලය ක්‍රීඩකීන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 210ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පානදුර රාජකීය විද්‍යාලය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලබා ගත හැකි වුණේ ලකුණු 103ක් පමණයි. ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 107ක් පිටවසෙන් සිටමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ පානදුර රාජකීය විද්‍යාලය කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 136ක් ලබා ගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 30ක ඉලක්කයක් හිමි වූ සාන්ත ජෝන් විද්‍යාලය කණ්ඩායම කඩලු දෙකක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වෙනවා. පසර දෙකේ සිට අපගේ පැයෙන් පැය පොත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk